ලබන සතිය සිට අපගේ තේරීම් වාර පැවැත්වීමට අපි සූදානම් වෙනවා. 2017 වසරේදී ඩයලොග් ශූරතාවයට සහභාගී වුණු කණ්ඩායම් 18ක් තිබුණා. එම කණ්ඩායම් 18ටම අපි ආරාධනා කරා ඔහුගේ ඉන්න හොඳම ක්‍රීඩකයන් 5 දෙනා බැගින් අපිට යෝජනා කරලා එවන්න ජාතික සංචිතයේ පුහුණු වැඩසටහනකට සහභාගී වෙලා ඒ තුලින් අපිට ජාතික කණ්ඩායමට තෝරා ගැනීම කරන්න. එක කණ්ඩායමක 5 ගාණ යාවත් අපිට ක්‍රීඩකයන් 90ක් හැදෙනවා. ඒ 90 අපි කාණ්ඩ 3කට වෙන් කරලා 30ක් 30ක් වශයෙන් මොකද අපිට අපගේ ජාතික පුහුණු මධ්‍යස්ථානයේ එකවර විශාල ක්‍රීඩකයන් සංගම යොදාගෙන ක්‍රීඩා කරන්න අමාරුයි. ඒක පුහුණු කරුවන්ටත් අමාරුයි තේරීම් කරන්න. එම නිසා 30ක කණ්ඩායමක් සංචිතගත කරලා ඔවුන්ට පුහුණුවකුත් ලබා දීලා ප්‍රධාන පුහුණුකරු යටතේ එම තෝරා ගැනීම කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට අපි තේරීම් කමිටුවේ සියලුම නිලධාරීන්ට අපි ආරාධනා කරනවා. ඒ වගේම ජාතික කණ්ඩායම් කළමනාකර කමිටුවේ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම පුහුණුකරුවන් සියලු දෙනාත් ඒකට සහභාගී වෙනවා. එම පුහුණුව එම තේරීම් කරගෙන යන්න. ඉතින් ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේට ප්‍රථම ක්‍රීඩකයන්ට නොදුන් අවස්ථාවක් ලබා දීලා වැඩි කාලයක් ඔහුගේ තේරීම් වෙනුවෙන් ඔවුන්ට කාලය වැය කරලා දක්ෂම ක්‍රීඩකයන් අපි තෝරා ගන්න. ඒ වගේම අපගේ ප්‍රධාන ඩිවිෂන් 1 තරගාවලියට සහභාගී වුණු කණ්ඩායම් වලටත් අපි ආරාධනා කරලා තිනවා ඔහුගේ ක්‍රීඩකයන් 3 දෙනෙක් බැගින් අපිට යෝජනා කරලා එවන්න කියලා. ඒ වගේම අපගේ ලීගයන් වලටත් අපි දැනුවත් කරනවා. ඔවුන් අතරත් මෙම කණ්ඩායම් ප්‍රීමියර් ලීග් සහ ඩිවිෂන් 1 තරගාවලියට අමතරව දක්ෂ ක්‍රීඩකයෙකු සිටිනවා නම් එම ක්‍රීඩකයෙකුත් 2 ක්‍රීඩකයෝ යම් කිසි ප්‍රමාණයක් අපිට යෝජනා කරවන්න ඔවුන්ටත් අපි අවස්ථාවක් දීලා පුහුණු සැසිවාරයන් පවත්වලා ඒ තුළින් දක්ෂ ක්‍රීඩකයෙක් ඉන්නවා නම් හඳුනා ගන්න. ඉතින් මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ කණ්ඩායමක් තෝරා ගන්න. අපි දැනට යෝජනා කරලා තිනවා ජාතික සංචිත 2ක්. ඒ කියන්නේ පූල් A සහ පූල් B කියලා කණ්ඩායම් 2ක් සංචිත 2ක් තෝරා ගන්න. එක සංචිතයකේ ක්‍රීඩකයන් 30කුත් අනිත් සංචිතයේ ක්‍රීඩකයන් 30කුත් වශයෙන් ක්‍රීඩකයන් 60 දෙනෙක් මූලික වශයෙන් තෝරා ගන්න. ඒකට මේ 60 දෙනා කණ්ඩායම් 2ක් හැටියට තමයි පුහුණු වීම කරගෙන යන්නේ. අපි B කණ්ඩායමටත් වෙනම පුහුණුකරුවෙක් ප්‍රධාන පුහුණුකරු යටතේම අපි තෝරා ගන්නවා. ඔවුන් පුහුණු වීම වෙනම කරගෙන යනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන මේ සංචිත 2 අතර හොඳ තරගයක් දීලා ඒ තුලින් ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්න B pool කණ්ඩායම ඉන්න ක්‍රීඩකයෙකුටත් ඒ කණ්ඩායමට එන අවස්ථාවක් ලබා ගන්න. එතෙක් අපි කලේ ඇවිල්ලා පැයක් හෝ පැයකමාරක් ක්‍රීඩකයෙකුට සෙල්ලම් කරන්න අවස්ථාව දීලා අපිට සමහරට පැයකින් ක්‍රීඩකයෙකුට දස්කම් පෙන්වන්න බෑ. නමුත් අපි මේ සැරේ බලාපොරොත්තු වෙනවා ඒ ක්‍රීඩකයෝ සංචිතගත කරලා දවස් 4ක් බැද්දගානේ අපේ සංකීර්ණයේ තියාගෙන එයාගේ හැකි දක්ෂතාව පෙන්වන්නත් ඔහුගේ දක්ෂතාවය අපි දැක ගන්නත් නැත්තම් වෙන්නේ වැඩි කාලයක් ලැබෙන්නේ නැහැ ක්‍රීඩකයෙකුට ඔහුගේ දක්ෂතාව පෙන්වන්න. මේ චෝදනාව අපි පාසල් මට්ටමේ ඉඳලා ජාතික මට්ටම දක්වා තිබ්බා. නමුත් අද ඒ අපි වෙනස් කෙරුවා. මොකද එහෙම නැතුව බෑ. අපි ඒ ක්‍රීඩකයාව පිටින් ගෙන්නලා ඔහුට සෑම දෙයක් පහසුකම් දීලා දවස් 4ක පුහුණු පාඨමාලාවක් කරගෙන යනවා. පෙරවරු 7 සිට 9 හැටිය දක්වා සවස 3 සිට 6 දක්වාත් මම කියන්නේ ඕනෑම ක්‍රීඩකයෙකුට ඔහුගේ දක්ෂතාවය පෙන්වන්න දවස් 4ක් මෙතන හොඳටම ඇති. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ ලබන මාසේ මැදහරියේ මම හිතන්නේ මේ ඩේට්ස් ඔක්කොම ඕගොල්ලන්ට අපි දීලා තිනවා. මැදහරියේ යාපනයේ නෝතන් ඊස්ට් එකේ ඉන්න ක්‍රීඩකයන්ට වෙනම පුහුණු පාඨමාලාවක් කරලා උන්ව තෝරගන්න. අපි යන්නේ ලංකාව පුරාම සිටින දක්ෂ ක්‍රීඩකව තෝරගන්න. අපි මෑතකද අපි දිටුවා පාසල් කණ්ඩායමල දක්ෂ ක්‍රීඩකව හිටියා. ඒ නිසා ඒ ක්‍රීඩකවන් තෝරාගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දිනු කරන්න. Actually, we are having a selection committee, definitely. So first of all, I will introduce them a criteria of how the selection should be done and what we want in the national team, what really we want. So the whole trial also will be according to what we need during the tournament. And I will first of all have a, before the training, before the selection starts, I'll have a talk with the selection committee. And then this is what I want, kindly look into these matters. And then of course I will request them
I will request them to come and watch matches also. These players are playing during tournaments, you know. So they also should go and watch the matches and then select players.